චෝදනා බර ගානක් අලලා දාපු නඩුවක් අද පූජ්‍ය ජයසුන්දර ඒ වගේම හේමසිරි ප්‍රාන්දු නිදොස් කොට නිදහස් වෙනවා. සු අදටත් ඒ මිනිසුන්ගේ සොහොන් ඉස්සරහා දෙමව්පියෝ සහෝදරයෝ ඒ වගේම දුව දරුවෝ සියලුම දෙනා හඬා වැළපෙමින් එතකොට වඳින්න ගිය මිනිස්සුන්ට අවසානට අත් උනේරනම තමයි පෙට්ටියකින් ගෙදරට එන්න. එක්ක නැත්නම් ඩිසේබල් වෙන. ඒ කියන්නේ එක් Facebook එකට සටහනක් දාලා තිබුණා හේමසිරි ප්‍රනාන්දු නිදහස් වුණා කියලා වෙල කියනකොට මම ඇත්තටම ඒ ගිහිල් වලේ ඒ කරුණු ටික අත්කාරයෝ කවුද කියලා වෙල. වැඩිකාරයෝ තමයි මේ තමන්ගේ අධ්‍යාත්මික සුවය තකා. හරිද? එතකොට ගෙදර ඉන්නේ නැතුව පල්ලි ගිය මිනිස්සු දැන් සාන්ට වැඩිකාරයෝ වෙන. සහරාන් නිදොස් කොට නිදහස්. අයිබුවන්. ඇපල් කඩේ නුවණ අදත් ආව ඔබත් එක්ක කතා බහකට. එතකොට අපේ අද අපේ කතා බහ ඉන්නේ හේමසිරි ප්‍රනාන්දු ඒ වගේම පූජිත් ජයසුන්දර කියන මේ දෙපළ අලලා තමයි අපේ කතාව අද දික් වෙන්නේ. ඒ වගේම අද අපේ වීඩියෝ එකට යන්න ඉස්සෙල්ලා මම කියනවා මගේ වීඩියෝස් හොඳයි කියලා හිතෙනවා නම් සබ් කරලා ඒ වගේම ළඟම තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරන්න. යාළුවන්ට හොඳයි කියලා හිතන හැම වීඩියෝයක්ම යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඒක තමයි වෙන්න ඕනේ. එතකොට අපේ කතාවට මෙන්න මේ විදිහට අද යමු අපි. ලංකාවේ නීතිය කොතෙන්ටද ඇවිල්ලා තියෙන්නේ කොහොමද තියෙන්නේ කියලා අද පුරෝකර්තනයක් ගත්තොත් එහෙම ඒ කියන්නේ චෝදනා බර ගානක් අලලා දාපු නඩුවක් අද පූජ්‍ය ජයසුන්දර ඒ වගේම හේමසිරි ප්‍රාන්දු නිදොස් කොට නිදහස් වෙනවා. හරිද? අපි මෙන්න මේ විදිහට කතා මේ විදිහට අපේ කතාව ලියාගමු පොඩ්ඩක්. එතකොට දැන් මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ කතාව මේ විදිහට දික් වෙන්නේ. එතකොට පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට ඇත්තටම සාධාරණ ඉෂ්ට වෙන්න ඕනේ. ඒ මිනිස්සු අදටත් ඒ මිනිස්සුන්ගේ සොහොන් ඉස්සරහා දෙමව්පියෝ සහෝදරයෝ ඒ වගේම දුව දරුවෝ සියලුම දෙනා හඬා වැළපෙමින් සාධාරණ ඉල්ල දුක් වෙනවා. හරිද? ඒ අය අහිංසක සිවිලියන්ස්ලා ඒ කට්ටිය ගියේ වඳින්න. එතකොට වඳින්න ගිය මිනිස්සුන්ට අවසත් උනේරනම තමයි පෙට්ටියකින් ගෙදරට එන්න. එක්ක නැත්නම් ඩිසේබල් වෙන. ඒ කියන්නේ ආබාධිත තත්ත්වයටපත් වෙන්න. එතකොට රටේ අපි දැන් අපිට කතා කරලා මේක ලියා ගන්න ඕනේ කොතනද කියන තැන මට හිතෙන්නේ කට්ටියම දැන් නිකන් වැඩක් නැති පැති වලට දුවනෝ කියලා තමයි මට හිතෙන්නේ. දැන් මේක අපි ඇත්තටම ලියා ගන්න ඕන තැන තමයි මේම ඇත්තටම මේක යටහිටියේ කවුද, මේකේ මහමොලකාරයා කවුද, මේ සහරාල්ල මේ තත්ත්වයට පත් කරේ කවුද, මේ සහරාල්ල මේ සහරාල්ලට උදව් කරේ කවුද, මෙන්න මේ කරුණු ටික ලියා ගන්න ඕන තැන. අපේ අය දැන් දුවන්නේ කොහෙද කියලා විල හිතා ගන්න බෑ. ඇත්තටම මෙතන දැන් අද පූජිත් ජයසුන්දර වගේම හේමසිරි ප්‍රනාන්දු කියන පුද්ගලයන් දෙන්න අද නිදොස් කොට නිදහස් වෙනකොට හේමසිරි ප්‍රනාන්දුගේ අතීතයට ගියොත් එහෙම ඇත්තටම හේමසිරි ප්‍රනාන්දු කියලා කියන්නේ මෑත කාලය තුල හොඳ නිලධාරියෙක් වශයෙන්, ඒ කියන්නේ රාජ්‍ය නිලධාරියෙක් වශයෙන් ඇවිල්ලා හොඳ තමන්ගේ නමක් තියාගෙන හිටපු පුද්ගලයෙක්. ඒකෝට ඒ අයගේ මෑත කාලීන ඒ කියන්නේ යහපාලන ආණ්ඩුවත් එක්ක එක්කවෙලා ඒ අයගේ නම් විනාශ කරගත්තට දේශපාලනික වශයෙන් ඒ අයගේ ඇත්තටම හොඳ අතීතයක් තිබුණා. අද ඇත්තට මගේ හිතවතෙක් Facebook එකට සටහනක් දාලා තිබුණා හේමසිරි ප්‍රනාන්දු නිදහස් වුණා කියලා වෙල කියනකොට මම ඇත්තටම ඒ ගිහිල් වලේ ඒ කරුණු ටික අධ්‍යයනය කරලා බලනකොට ඔහු හිටපු ලංකාවේ ක්‍රීඩා ශාස්ත්‍රයට ලොකු සේවයක් කරපු පුද්ගලයෙක් තමයි හේමසිරි ප්‍රනාන්දු කියන්නේ. ඒ වගේම මහජන බැංකුවටත් ලොකු ඉමහත් සේවයක් කරපු පුද්ගලයෙක් තමයි හේමසිරි ප්‍රනාන්දු කියලා කියන්නේ. එතකොට හේමසිරි ප්‍රනාන්දු කොමන්වෙල් ෆෙඩරේෂන් එකේ චයාර්මන් කෙනෙක් හරි ඔය වගේ පෝස්ට් එකකුත් ඇත්තටම මට ඒ මතකයන් එච්චරම මතක නැහැ. නමුත් මේක අපි කියන්න ඕනේ. එතකොට කොමන්වෙල් ෆෙඩරේෂන් එකෙත් අපේ රට නියෝජනය කරපු හොඳ නිලධාරි තමයි හේමසිරි ප්‍රනාන්දු කියලා කියන්නේ. එතකොට දැන් බලන්න ඒ අයගේ අච්චර හොඳ තියෙන හැකියාවන්. හරිද? මේ දේශපාලන කුණු දේශපාලන අධිකාරියත් එක්ක බැදිලා ඒ මිනිසුන්ගේ තත්ත්වය නැති කරගෙන. ඒ වගේම පූජිත් ජයසුන්දර. පූජිත් ජයසුන්දර කියලා කියන්නේ මම පෞද්ගලිකව මම දන්නවා පූජිත් ජයසුන්දර කියලා කියන්නේ ඊට එහා යහපාලනයට එහා ඔහු හොඳ පොලිස් නිලධාරියෙක්. ඒ කියන්නේ තමන්ගේ තත්ත්වය තමන්ගේ ක්වොලිටි රැකගෙන ඉදිරියට ආපු හොඳ නිලධාරියෙක්. එතකොට මොකක්ද උනේ අවසානට? තමන්
දේශපාලන අධිකාරී ඉස්සරහ ගිහිල්ලා තමන්ගේ නිලතල ගන්න ගිහිල්ලා අවසාන දුනේ අර ජීවිත කාලයම රැකගෙන ආපු හොඳ කැරක්ටර් එක විනාශ කරගත්තා. එතකොට අපිට දැන් මේ මේ අයගේ මේ ජීවිත කතා දෙක ඒ වගේම ලැබපු දරපු නිලතල මේ වලින් අපට ආදර්ශ ගන්න තියෙනවා. එතකොට ඒ ආදර්ශ මොනවද කියලා කතා කරොත් එහෙම ඇත්තනම් පොලිස් දෙපාර්තමේන්තුව ගත්තොත් එහෙම දැන් නිකන් බලන්න පූජිත් ජයසුන්දර කියන්නේ කවුද? ඒ කියන්නේ සමහර විට ඔහු SI කෙනෙක් හරි නැත්නම් පොලිස් අධිකාරී කෙනෙක් හරි වශයෙන් බැඳිලා ඔහුගේ ජීවිත කාලය පොලිස් දෙපාර්තමේන්තුවට වැය කරලා අනේක විධ දුක් විඳලා අනේක විධ ගම්ගඩලු අනේක විධ කරදර විඳලා 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 එක්ක නැත්නම් දුෂ්කර සේවාවන් වල ඉඳලිවල ඔහු මේ තත්ත්වයට එනකම්ම ඔහුගේ චරිතය ඔහු රැකගෙන ඇවිල්ලා තියෙනවා. එතකොට අවසානට උනේ මොකද්ද? දේශපාලන අධිකාරී ඉස්සරහා ගිහිල්ලිවල ඔහු ගත්ත නිලයත් එක්ක අවසානට උනේ ඔහු හිරබත් කන්න. හරිද? එතකොට හේමසිරි ප්‍රනාන්දු කියලා කියන්නේ තමන්ගේ ජීවිත කාලය තුළ ඔහු නගාගත්ත ඔහු ගොඩනගාගත්ත ඔහුගේ චරිතය සම්පූර්ණම මේ දේශපාලන අධිකාරියත් එක්ක ගිහිල්ලා මොකද උනේ? මේ ජරා දීර්ණ දේශපාලන අධිකාරියත් එක්ක ගිහිල්ලා අවසානට උනේ ඔහුගේ ජීවිතයත් හිරගෙදරකින් නවතින්නේ. එතකොට අපිට මේ කරුණු දෙක අපේ ජීවිතවලට කොහොමද ආඳගන්න ඕනේ කියලා ගත්තොත් එහෙම ඇත්තට මොවුන්ගේ ජීවිත කාලය තුළ මොවුන් ගොඩනගාගත්තේ ඒ චරිත දෙකම විනාශ වුණේ මේ දේශපාලන ජරා ජීර්ණ වෙච්ච දේශපාලනත් එක්ක ගිහිපු නිසා. එතකොට අපේ ජීවිතවලට එක ආදර්ශයක් ගන්න පුළුවන් මේ මේ චරිත දෙකෙන්ම. එතකොට දැන් අපි කතා කරමු පොලිස් දෙපාර්තමේන්තුවේ දැන් ඉන්න IG ට ඒ වගේම වෙන්න ඉන්න IG ටත්. හරිද? ඒ කියන්නේ දැන් ඉන්න පොලිස්පතිරත් ඊට පස්සේ වෙන්න ඉන්න ඉදිරියට පොලිස්පතිලටත් මේ මේ ජීවිත දෙකෙන් ලොකු ආදර්ශ දෙකක් අපිට ගන්න පුළුවන්. හරිද? ඒ ආදර්ශ දෙක තමයි එකක් පූජිත් ජයසුන්දර කියලා කියන්නේ ඔහුගේ ජීවිතයේ ජීවිත කාලයේ පොලිස් දෙපාර්තමේන්තුවට වැය කළ මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා වෙනුවෙන් මෙච්චර වේයයක් කරපු මනුස්සයෙක් අවසානට උනේ පොලිස් දෙපාර්තමේන්තුවේම අත්නොමතික ක්‍රියා නිසා. මේක මේක තරයේ කියාසින්නෝ මම පොලිස් දෙපාර්තමේන්තුවේ අත්නොමතික ක්‍රියා. ඒ කියන්නේ අපි මෙච්චර කාලයක් ඇවිල්ලා තියෙන්නේ ඉන්වෙස්ටිගේෂන්, ඒ කියන්නේ හරියට පරීක්ෂණ සිදු කළා. ඔහුගේ ක්‍රියාවලිය සම්පූර්ණම ඉවර වෙලා ඔහු සම්පූර්ණ වැරදිකාරයෙක් කියන තැනට උසාවියෙන් නිගමනය වෙන්න ඉස්සෙල්ලා පොලිසියට ඔහු හරියට ඉන්වෙස්ටිගේෂන් වල නිගමනය තුල ඔහුට හෝ ඒ කරන නිලධාරියට තීරණය කරන්න පුළුවන් මොහු ඇත්තටම වැරදිකාරයෙක්ද. මේ කරුණු කාරණා හරියට උසාවියට ඉදිරිපත් කළාට පස්සේ මොහු ඇත්තටම මේ මෙන්න මෙච්චර ප්‍රමාණයක් හිරබත් කනෝ මෙන්න මෙච්චර ප්‍රමාණයක් ජීවිතාන්ත දක්වා මරණ දඬුවමට හෝ ජීවිතාන්ත දක්වා සිර දඬුවමට ලක් වෙනවා කියලා මේ නිලධාරින්ට හිතන්න පුළුවන් තත්ත්වේ පරීක්ෂණ කරන්න පුළුවන් හැකියාවක් තියෙද්දි පූජිත් ජයසුන්දර කියලා කියන්නේ ඔහුගේ ජීවිත කාලය තුළ මෙච්චර පරීක්ෂණ කරපු පුද්ගලයා අවසානට උනේ හිරබත් කන්නේ. ඒ මොකද හරියට පරීක්ෂණ කරන්න නැතුව පුද්ගලයෙක් අරගෙන ඔහු හිරේ විලංගුවේ දාන එකේ ප්‍රතිඵල මෙන්න මේවා. ඒක නිසා අපි දැන් පොලිස් දෙපාර්තමේන්තුවට යෝජනා කරනෝ ගන්න පූජිත් ජයසුන්දරගෙන් ඒ වගේම හිටපු CID ඩිරෙක්ටර් ඒ කට්ටියෙන් ගන්න ආදර්ශ අරගෙනවල ඒ මිනිසුන්ගේ හරියට පරීක්ෂණ මත පිහිටලා උසාවියට කරුණු ඉදිරිපත් කරන්න නැතුව උසාවියට ඒ විදිහට හරියට කරුණු ඉදිරිපත් කරන්න නැතුව අර මිනිස්සයා ගත් එකේ බලන්න පූජිත් ජයසුන්දර මෙච්චර කාලයක් හදාගෙන ආපු තමන්ගේ චරිතය ඉවරයි. ඒ වගේම තමන්ගේ බිරිඳ මානසික වැඩලි ඉවරයි. ඊට පස්සේ තමන්ගේ දරුවෝ මානසික වැඩලි ඉවරයි. ඊට පස්සේ තමන්ගේ දෙමව්පියෝ තමන්ගේ සහෝදර සහෝදරියෝ මානසික වැඩලි ඉවරයි. තමන් මෙච්චර කාලයක් හදාගත්තේ චරිතය වැඩලි ඉවරයි. ඒ මොකද හරියට පරීක්ෂණ මත පිහිටලා ඔහු අත්අඩංගුවට ගත්තේ නැතිගේ ප්‍රතිඵලය. එතකොට දැන් අපිට පොලිස් දෙපාර්තමේන්තුවට කියන්න තියෙන්නේ මේ දේශපාලන අධිකාරිය පිටිපස්සේ ගිහිල්ලවල තමන්ගේ ජීවිතය විනාශ කරගන්නවද නැත්නම් දැන් පූජිත් ජයසුන්දර කියලා කියන්නේ ඇත්තරම දේශපාලන අධිකාරියත් එක්ක එක්කහුව වෙන්නේ නැතු වෙන ඔහු තමන්ගේ නිලය ධර්ණතාක්කල් ඔහුගේ චරිතය හරියට අරගෙන ආවනේ. එතකොට
ඔහු දේශපාලනයට ඇවිල්ලා දේශපාලනඥයෝත් එක්කව වෙලානේ ඔහුගේ චරිතය විනාශ කරගත්තේ. එතකොට දැන් ඉදිරියට එන්න පොලිස්පතිලට තමන්ගේ චරිතය මේ දේශපාලනඥයෝත් එක්ක ගිහිල්ලි වෙලා හිරේ විලංගු වෙලා අවසාන කාලය මේ විදියට තමන්ගේ පවුලට තමන්ගේ දරුවන්ට තමන්ගේ බිරිඳට මානසික ආතතියන් දීලි වෙලා තමන්ගේ අවසාන කාලය ගත කරනවා නැත්තම් මෙච්චර කාලයක් රැකගෙන ආපු තමන්ගේ ජීවිතය තමන්ගේ චරිතය ඉදිරියට තියාගෙන පොලිස් දෙපාර්තමේන්තුවෙන් වැදගත් විදියට විශ්‍රාම යනවද කියන එක තීරණය කරන්න පුළුවන්. ඒක නිසා මේ ජරා දේශපාලනයට තිත තියන්න ඔබලටත් දැන් යුතුකමක් තියෙනවා. අපි ඒකයි කියලා කියන්නේ මේ රට සූපත් කරන්න පුළුවන්. ඉහළ ඉඳලා පහළට නිලධාරී මඩුල්ලම මෙන්න මේ තැනට අපි ගමු. ඒක තමයි වෙන්න ඕනේ. මේ ජරා දීර්ණ දේශපාලනය මුන් අවසානට කරන්නේ ඔවුන්ගේ සම්පූර්ණ කුණු අරන් රාජ්‍ය නිලධාරියා පිටින් පටවලා ඔවුන් නිදහස් වෙනවා. දැන් ඊළඟ කතාවට අපි එමු. දැන් මම අපිට හේමසිරි ප්‍රනාන්දුගෙන් අපි ආදර්ශ ගත්තා. එතකොට පූජි ජයසුන්දරගෙන් පොලිස් දෙපාර්තමේන්තුවට ආදර්ශ දුන්නා. ඊට පස්සේ අපි දැන් එමු මෛත්‍රීපාල සිසේනක පැත්තට. එතකොට මෛත්‍රීපාල සිසේන කියලා කියන්නේ ඒ වගේම නිලන්ත ජයවර්ධන කියලා කියන්නේ ඔවුන් හොඳ සමීප සම්බන්ධතා තිබුණා කියලා තමයි මේ 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 කතාවලින් අපට එන්නේ. දැන් එතකොට මෛත්‍රීපාල සිසේන කියලා කියන්නේ තමන්ගේ චරිත මෙච්චර කාලයක් චරිතය තමන්ගේ චරිතය තියාගෙන ආපු හොඳ දේශපාලනයක් වශයෙන් අපට කියන්න පුළුවන් අනිත් අයට වඩා. නමුත් හොඳයි කියලම කියන්න බෑ. ඔවුනුත් මේ 73 කල්ලියේ කුණු වෙච්ච ජරා ජීර්ණ වෙත දේශපාලනඥයෝ තමයි. නමුත් අනිත් කට්ටියට වඩා අපට පොඩ්ඩිටක් එයාට හොඳයි කියලා කියන්න පුළුවන් චරිතයක්. එතකොට මෛත්‍රීපාල සිරිසේන දැන් හරිද මේ රජයට ඉන්න ලොකුම හිස රජය. ඔහු තමයි සජීව ප්‍රේමදාසවත් රනිල් වික්‍රමසිංහවත් අනුර කුමාර් දිසානායකවත් නේ ඔවුන්ට දැන් තියෙන මේ රජයට හරියට මේ රජයට එක්සැක්ට්ලි තියෙන හිස රජය තමයි මෛත්‍රීපාල සිරිසේන. එතකොට මෛත්‍රීපාල සිරිසේන දැන් හිර කරන්න අවශ්‍යතාවය තියෙනවා මේ කට්ටියගේ ඉදිරි දේශපාලන ගමන සඳහා. එතකොට මෛත්‍රීපාල සිරිසේන මේ විදිහට හිර කල්ලිවලා ඔවුන් මේ යන්න හදන්නේ මොකටද? මොකද මෛත්‍රීපාල සිරිසේන අනිවාර්යයෙන්ම මෙතෙන්දි දැන් ඒ කියන්නේ මේ මේ කාලය තුල රටේ මොකක් හරි දෙයක් වුණ දෙයකට ජනාධිපති වග කියන්න ඕන කියලා කියනවා නම් කට්ටිය ඇත්තට මට දැන් තියෙන ප්‍රශ්නේ මේ කට්ටිය ඔක්කොම කාදිනල්තුමා වෙන්න පුළුවන් අනිකුත් ක්‍රියාකාරිකයන් වෙන්න පුළුවන් මේ යුක්තිය පසඳලන්න යුක්තිය ඉල්ල කෑ ගහන මිනිස්සු මට හිතාගන්න බෑ මේ යුක්තියද මේ ඉල්ලන්නේ කියලා. එතකොට මෛත්‍රීපාල සිරිසේන කියලා කියන්නේ රටේ හිටපු ජනාධිපති. හරිද? ඒ අයගෙන් යම්කිසි අත්‍යරද්දක් වුණා තමයි ඒ කට්ටිය මේ පාස්කු ප්‍රහාරය වළක්ව ගන්න හරියට කටයුතු කරේ නෑ. එතකොට එතන ඉඳලි වල නිලන්ත ජයවර්ධන පූජිත් ජයසුන්දර හේමසිරි ප්‍රනාන්දු රනිල් වික්‍රමසිංහ විශේෂයෙන් ඊට පස්සේ තියෙන මේ කියන සියලුම දේවල් විශේෂයෙන් මහින්ද රාජපක්ෂත් විශේෂයෙන් ගෝඨාභය රාජපක්ෂත් ඊට පස්සේ ඉන්න සෑම මන්ත්‍රී කෙනෙක් සෑම ඕ පොලිස් දෙපාර්තමේන්තුවේ ඉන්න නිලධාරීත් මේ එක්කෙනෙක් නෑර එකිනෙකා අඩු වැඩි නැතුව මේකට වග කියන්න ඕන හේතුව තමයි මේ කරුණ මේ විදියටම සෑම කෙනෙකුටම මේ ප්‍රශ්නේ මෙන්න මේ විදිහට වෙනවා කියලා ඇවිල්ලා තිබුණා. එතකොට ගොඩක් කට්ටිය පල්ලි යන්න නැතුව හිටියා. එතකොට දැන් අපිට දැන් මේ තියෙන ප්‍රශ්නෙත් එක්ක මේ කට්ටිය දේශපාලන මේ ඇතුලේ තියෙන මරා ගැනීමලත් එක්ක දැන් මේ කට්ටිය බලනවා කවුද මෛත්‍රීපාල සිරිසේනව ඇතුළට දාන්නේ. එතකොට මෛත්‍රීපාල සිරිසේන ඇතුළට දැම්ම කියලා සහරාන් නිදොස් කොට නිදහස්ද? හරිද? මේක දැන් වෙලා කට්ටියම කතා කරන්නේ සහරාන් නිදොස් කොට නිදහස් මෛත්‍රීපාල තමයි දැන් බෝම්බේ දිව විදියට. එක්කු නැත්තම් නිලන්ත ජයවර්ධන තමයි. එක්කු නැත්තම් පූජිත් ජයසුන්දර තමයි. එක්කු නැත්තම් රනිල් වික්‍රමසිංහ තමයි. එක්කු නැත්තම් හේමසිරි ප්‍රනාන්දු තමයි. මෙතන සැබෑ කතාව මේක නෙවෙයිනේ. හරිද? මෙතෙන්ට එන්නේ නැතුව කට්ටිය මේ කොහෙද යන්නේ කියලා මට හිතාගන්න බෑ. ඒක නිසා අපි දැන් මේ ඉන්න කට්ටියට මේ හිටපු කට්ටියට ඔක්කොටම ගන්න තියෙන ආදර්ශ තමයි මේ වලින් අඩු වැඩි නැතුව අපේ ජීවිතවලට මොනවා හරි ආදර්ශයක් තියෙනවා. අන්නේ ආදර්ශය තමයි අපි ගන්න ඕනේ. එතකොට දැන් වැඩදිකාරයෝ මං හරියටම කියන්නම් වැඩදිකාරයෝ කවුද කියලා. වැඩදිකාරයෝ තමයි මේ තමන්ගේ අධ්‍යාත්මික සුවය තකා. හරිද? එතකොට ගෙදර ඉන්නේ නැතුව පල්ලි ගිය මිනිස්සු දැන් ආව දවසාන්ට වැඩදිකාරයෝ වෙලා.
ඒකනේ අවසානට වැඩිකාර වෙලා තියෙන්නේ. ඒ මිනිස්සුන්ගේ ජීවිත අද නැහැ. ඒ මිනිසුන්ට යුක්තිය ඉල්ලන මිනිසුන්ට ඇත්තටම සාධාරණයක් ඉෂ්ට වෙලා නැහැ. එතකොට සහරාන් නිරෝස් කර නිදහස්. දැන් මේ මිනිස්සු දුවන්නේ කොහේද කියලා හිතාගන්න බෑ. අද අපේ කතාව මෙතනින් සමාප්ත කරනවා. කට්ටියට හිතන්න දේවල් තියෙනවා. ඒක නිසා මේ රට දේශපාලකත්වයට එක්ක අපිට ඉන්න නිලධාරීන් හෝ වේවා අපට හෝ වේවා මේ ඉන්න දේශපාලන බලල්ල තුල ඉන්නේ එවුන්ත් එක්ක අපට ගිහිල්ලා ගමනක් නැහැ අපේ ජීවිතයට සුගතියක් නැහැ අපේ ජීවිතවලට වටිනාකමක් නැහැ ඒක නිසා මේ 73 වලල්ලේ හිටපු සියලුම දෙනා අයින් කරන්න ඕනේ ඒක නිසා තමයි අපි කියන්නේ දැනුත් දැන්ටත් තියෙනවා රාජ්‍ය හරි රාජ්‍ය සේවයක් පිහිටවන්න නම් මේ තුන්වෙනි බලවේගය අපි ගේමු අපේ නිලධාරීන්ට පුළුවන් අපේ රටේ ඉන්න සියලුම පුරවැසියන්ට මේ කල්පනා කරන්න මුන් හැමදාම කරේ අපිව ඉත්තන්ට තියලා උන්ගේ ජීවිත හරි ගස්සගෙන උන් අපිව ගානට හිර කරලා තියෙන විතරයි. දැන් උපදින්නේ ඉන්න දරුවෙකුත් ලක්ෂ 9ක් නැයනම් අනේ දෙයනේ තවත් කොහටද මුන් අපි සංවර්ධනය කරා අරව කරා මේව කරා කිය අපි කල්පනා කරන්නේ. ඒක නිසා දැන් මම කට්ටියටම ආරාධනා කරනවා තුන්වෙනි බලවේගය ගැන මේට වඩා ඔබලාගේ ධනාත්මක චින්තනයක් ඇති කරගන්න. හරිද? ඒක ඇති කරගෙන අපි මේ වලල්ල හරිගස්ස ලස්සන්ට හරිගස්සලා දීලිවල ලංකාවේ හරියට දේශපාලන යථාර්ථයට පොළව හරිගස්සලා දීලිවල අපි රාජ්‍ය සේවය හෝ වේවා අනිකුත් සේවාවන් හෝ වේවා ඒව හරියට කරන්න පුළුවන් හරි ක්‍රමවේදයක් හරිගස්ස ගන්න මේ රට තල්ලු කරමු කියන පණිවිඩය දෙමින් අදට ඇපල් කඩේ නුවණ සමුගන්නවා සියලු දෙනාටම තෙරුවන් සරණයි අයිබෝන්.